කොවිඩ් වසංගතය හේතුවෙන් මාස 6ක පමණ කාලයක් වසාදාමා තිබූ මෙරට පාසල් පද්ධතිය පියවර කිහිපයක් යටතේ විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ගත් තීරණයකට අනුව මෙවන විට දිවයින පුරා පිහිටි සියලුම පාසල්වල ප්‍රාථමික අංශයන්වල අධ්‍යන කටයුතු ආරම්භ කර තිබෙනවා. එහි පළමු පියවර වශයෙන් පසුගිය 21 වැනිදා දිවයිනේ සිසුන් 200ට අඩු පාසල්වල ප්‍රාථමික අංශ යළි ආරම්භ කිරීමට එම අමාත්‍යාංශය විසින් පියවර ගණන ලැබූ අතර ඊයේ දිනේ සිටයි දිවයිනේ සියලු පාසල්වල ප්‍රාථමික අංශයන් යළි ආරම්භ කිරීමට පියවර ගණන ලැබුවේ. පසුගිය 21 වැනිදා සිට පාසල් යළි ආරම්භ වුවද මෙවන විට වර්ජනයේ නිරත වෘත්තීය සංගම් තීරණය කරනු ලැබුවේ ඊයේ දිනේ සිට සිය රාජකාරී යළි ආරම්භ කිරීමටයි. ඒ අනුව ඊයේ දිනේ දිවයිනේ සියලුම පාසල්වල සිසු දරුවන්ගේ සහ ගුරුවරුන්ගේ පැමිණීම ඉතා යහපත් මට්ටමක පැවති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ. එලෙස ඊයේ දිනේදී ප්‍රාථමික අංශ විවෘත කිරීමත් සමග විදුහල්පතිවරුන් 94%ක් පාසල් වෙත පැමිණ ඇති අතර ගුරුවරුන් 90%ක් පමණ පාසල් වෙත පැමිණ ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ. එමෙන්ම දිවයිනේ ආරම්භ විය යුතු පාසල් 100%ක්ම ඊයේ දිනේදී විවෘත කර තිබූ අතර එලෙස විවෘත කෙරුණු පාසල් සංඛ්‍යාව 9190ක්. මෙ අතර පාසල් තුළ අධ්‍යන කටයුතු සිදුකිරීම සඳහා ගුරු විදුහල්පතිවරුන් තීරණය කළද අද දිනේ සිට අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බවට වර්ජනයේ නිරත ගුරු විදුහල්පති සංගම් පවසනවා. එසේම වැටුප් විෂමතාවය සම්බන්ධයෙන් වන ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණය කරනු ලබන බවද ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා සඳහන් කරනවා. මෙ අතර ප්‍රමාද වී පාසල් ආරම්භ කළද අධ්‍යන වර්ෂ නිසි පරිදි අවසන් කරමින් විෂය කරුණු ආවරණය කිරීම සඳහා විකල්ප ක්‍රමවේද භාවිතා කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් තීරණය කර තිබෙනවා. ඒ අනුව සාමාන්‍ය පරිදි එළැඹෙන දෙසැම්බර් මස අවසන් වීමෙන් පසු සෑම සිසුවෙකුම තමාට හිමි ඊළඟ ශ්‍රේණියට උසස් කෙරෙන අතර අතපසු වූ විෂය කරුණු යම් යම් ක්‍රමවේද ඔස්සේ ආවරණය කිරීමටයි එහිදී සැලසුම් කර ඇත්තේ. එහිදී විකල්ප ක්‍රමවේද ලෙස සෙනසුරාදා දිනයන්හි පාසල් පැවැත්වීම අමතර පැය ගණනක් එක් කරමින් විෂය කරුණු ආවරණය කිරීම පිළිබඳව අවධානය යොමු ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන ආයතනය සමගද සාකච්ඡා කර ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ. මෙ අතර පවතින තත්වයේ හමුවේ විශ්වවිද්‍යාලවල අධ්‍යන කටයුතු ආරම්භ කිරීම සඳහාද අවධානය යොමු වී තිබෙනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව අද සිට ඕනෑම දිනයක විශ්වවිද්‍යාල නැවත විවෘත කිරීම සඳහා උපකුලපතිවරුන් වෙත අවසර ලබා දී ඇති බවයි. විශ්වවිද්‍යාල ආරම්භ කරන්නේ කාණ්ඩ වශයෙන් මුලින්ම විභාග සහ ප්‍රායෝගික පුහුණු කටයුතු සඳහා මූලිකත්වයක් ලබා දීලා තියෙනවා. උපකුලපතිවරුන්ට වගකීම පවරලා තියෙනවා. ඒ පීඨවල කුමන කණ්ඩායමද මූලික වටේදී විශ්වවිද්‍යාලයට කැඳවන්නේ කියලා තීරණය ගැනීම සඳහා. හැබැයි මේ තීරණයට යටත් වෙන්නේ නැහැ වෛද්‍ය විද්‍යාල සහ සමසෞඛ්‍ය විද්‍යාපීඨ. ඔවුන් නිරන්තරයෙන්ම ආරෝග්‍ය ශාලා සමග කටයුතු කරන බැවින් ඔවුන්ව ඒ කොන්දේසියෙන් මුදා හැරලා තියෙනවා. විශ්වවිද්‍යාලයට කැඳවන්න පුළුවන් වෙන්නේ දරුවෝ එන්නත් දෙකම ලබාගෙන දෙවැනි එන්නත ලබාගෙන සති දෙකක් ගත වෙච්ච දරුවෝ පමණයි. එන්නත ලබා ගැනීම අනිවාර්ය කරපු නිසා නැවත වරක් ලබන සතියේදීත් දරුවන්ට එන්නත ලබා ගැනීමට අවස්ථාවක් ඒ විශ්වවිද්‍යාල තුලම ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය එකඟ වෙලා තියෙනවා. ඒත් එක්කම විශ්වවිද්‍යාල දරුවන්ට බූස්ටර් එන්නත ලබා දෙන්න සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කරලා තියෙනවා. ඒ සඳහා ෆයිසර් එන්නත ඔවුන්ට ලබා දෙන්න. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.